මල්රන්දිනලෝ අත්ම ශයලකට අයිබන් කලි පිළිගන්න ඉතින් අද මම ගහන්න තියෙන ඇරවාන ලවස්ට ගොඩක් ඉන්ෆර්මේටව වීඩිය එකක් ඒක තමයි පහුගිටික මම දැක්කමේ සුපරෙට් ඇරවාන ගැන වීඩියෝස් ටිකක් ෂෑ වෙලා තියෙන ර්බන් ෆින්ස් ආයතනේ එතකොට ඒ ගැන වැඩිදුර විස්තර හොයාගෙන යනකොට තමයි අපිට හම්බුනේ ර්බන් ෆින්ස් ආයතනේ චාමරයිය අයිබනයි අයිබන් එතකොටයි මේ සුපරෙට් ඇරවාන දැන් ඒෂියන් ඇරවාන යටතේ මේ සුපරෙට් ඇරවාන ඉන්නේ එතකොට මේ මාළුව කියන්නේ දුර්ලභයිද මෙයා ගොඩක් එක්ස්පෙන්සිව්ද මෙයාගේ වටිනාකම මොනවද ඒක න අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ඔව් සුපර් රෙඩ් ඇරවාන ඇත්තටම දුර්ලභ මාළුවෙක් ඇත්තටම දැන් සුපර් රෙඩ් ඇරවාන ගෙනිජ බිම එහෙම නැත්නම් මව් බිම කියලා කියන්නේ ඉන්දුනීෂියාව ඉන්දුනීෂියාවෙන් තමයි සුපර් රෙඩ් ඇරවාන මේ හම්බෙන්නේ නමුත් දැන් සුපර් රෙඩ් ඇරවාන කියන සතා මේ කැලෑවල එහෙම නැත්නම් ඉන්දුනීෂියාවේ ස්වභාවික පරිසර පද්ධතියේ දැන් හොයාගන්න නැහැ කියලා තමයි කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් සම්පූර්ණයෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ දීලා වඳ වෙලා ගිය මත්සියෙක් විදියට තමයි දැන් ගොඩක් වෙලාවට කියන්නේ. ඉතින් එතකොට ඒ මත්සියෝ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඉන්දුනීෂියාවල සහ ඒවට තියෙන වෙනත් රටවල් වල තියෙන ෆාම් වල විතරයි තමයි දැන් ඉන්නවයි කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් එතකොට ඒ දුර්ලභකමක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් පරිසරේ නැහැනේ. එතකොට ඒත් එක්ක ඉතාමත් වටින මාළුවෙක් විදියට තමයි සලකන්නේ. ඒ ඔස්සේ මිල ගණන් ගත්තොත් එහෙම එක්ස්පෙන්සිව් මාළුවෙක් විදියටත් සලකන්න පුළුවන්. එතකොටයි දැන් මේ සුපර් රෙඩ් ඇරවානගේ තව වෙරයිටිස් ඉන්නවද? මෙයාගේ මේ පාට දැන් අපි අහලා තිනවා දැන් සුපර් රෙඩ් ඇරවාන ගම් බ්ලඩ් රෙඩ්. ඊට පස්සේ විවිධ නම් වලින් හඳුන්වනවා. මේ ඔක්කොම නම් වලින් හඳුන්වන්නේ එක මාළුවද නැත්නම් වෙනත් වෙනත් මාළුන්ද? ඒක ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. රෙඩ් ඇරවාන කියලා කියපුවම අතන දැන් ඒෂියන් ඇරවාන කියන එකේ කැටගරි එකක් තමයි රෙඩ් ඇරවාන කියන්නේ. දැන් ඒෂියන් ඇරවාන කියන එකේ කැටගරිස් කීපයක් ඉන්නවනේ. අපි දන්න ප්‍රධානම කැටගරි දෙකක් තමයි රෙඩ් ඇරවාන, කෝල්ඩ් ඇරවාන කියලා කියන්නේ. එතකොට බේසිකලි රෙඩ් ඇරවාන හම්බෙන්නේ අපිට ඉන්දුනීෂියා පැත්තේ. ගෝල්ඩ් ඇරවාන අපිට ගොඩක් හම්බෙන්නේ මැලේසියා කියන රටින්. එතකොට රෙඩ් ඇරවාන ගත්තොත් අපිට ඒ කියන්නේ අපි ඇත්තටම අපි වැඩ කරන ඉන්දුනීෂියාව එක්ක වැඩ කරන ෆාම්ස් වලින් අපිව දැනුවත් කරපු විදිහටත් අපි දන්නේ රෙඩ් ඇරවාන ඉස්සර වයිල්ඩ් එකේ වෙරයිටිස් ප්‍රධාන වශයෙන් තුනකට කඩලා තියෙනවා. ඒ කඩලා තියෙන්නේ කලර්ස් වලට අනුව. කලර් ඉන්ටෙන්සිටි එක සහ ප්‍රධාන වශයෙන් කලර් ඉන්ටෙන්සිටි එක අනුව ඊට අමතරව ඒ සත්තුන්ගේ බොඩි එකේ තියෙන ෂේප්ස් වගේ දේවල් වලට අනුව තමයි කඩලා තියෙන්නේ. හැබැයි විද්‍යාත්මකව ගත්තොත් මේ රෙඩ් ඇරවාන නැත්තම් ගෝල්ඩන් ඇරවාන මේ ඔක්කොම විද්‍යාත්මක එකම සයන්ටිෆික් නේම් එකක් යටතේ එන මත්සිය. එතකොට දැන් අර ඔයා හුවන රෙඩ් ඇරවාන එකේ වෙරයිටිස් තියෙනවාද කියලා. එතකොට ඒකේ වෙරයිටිස් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ කියනවා වයිල්ඩ් එකේ වර්ග තුනක් හිටියා කියලා. ඒක එකක් තමයි චිලි රෙඩ් ඇරවාන කියන එක. ඔව්. ඊට පස්සේ අනික් එක තමයි බ්ලඩ් රෙඩ්. ඊළඟට ගෝල්ඩන් රෙඩ්. එතකොට ගෝල්ඩන් රෙඩ් කියන එක ඒගොල්ලෝ එච්චර ලොකු වටිනාකමක් දක්වන්නේ නැහැ. මොකද මේ මාළුවගේ ගොඩක් රතු පාට අඩුයි. ඒ කියන්නේ මාළුවා ඔරේන්ජ් පාටට හුරු රෙඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ කියන්නේ ගෝල්ඩන් රෙඩ් ඇරවාන. ඊට පස්සේ චිලි රෙඩ් සහ බ්ලඩ් රෙඩ් කියන ඇරවානස් දෙක තමයි අර හොඳ රෙඩ් කලර් ඇරවානස් විදියට ඒගොල්ලෝ හඳුන්වගෙන තියෙන්නේ. නමුත් දැන් මේ සත්තු එක්කෙනෙක්වත් දැන් වයිල්ඩ් එකේ නැහැ. නමුත් අර වෙරයිටිස් තුනක් තිබිලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් රෙඩ් ඇරවාන විදියට දකින්නේ ওই චිලි රෙඩ් එකයි බ්ලඩ් රෙඩ් කියන වෙරයිටිස් එක තමයි ඉඳලා තියෙන්නේ. එතකොටයි දැන් මේ චිලි රෙඩ් එකයි බ්ලඩ් රෙඩ් එකයි කිව්වහම අපි කොහොමද යාලව අඳුනගන්නේ? ඔව් දැන් ඇත්තටම දැන් ගත්තොත් ෆාම්ස් වල මෙයා චිලි රෙඩ් මෙයා බ්ලඩ් රෙඩ් කියලා කඩන්න බෑ. දැන් ඒගොල්ලෝ කියන්නේ ඉස්සර ඒගොල්ලෝ වයිල්ඩ් එකේ අපි හිතුවොත් දැන් ඔය ඇරවානස්ල දැන් මම කන වෙරයිටිස් තුනක් ඉන්නවයි කියලා. එතකොට ඒකේ ගොඩක් වැලියු එකක් තිබිලා තියෙන චිලි රෙඩ් එකටයි බ්ලඩ් රෙඩ් එකටයි. ඒකට හේතුව එයාගේ කලර් එක ගොඩක් රෙඩ් ලස්සන නිසා. එතකොට මේ රෙඩ්ස්ලා ඉඳලා තියෙන්නේ ගොඩක් වෙස්ටර්න් කලිමන්තන් පැත්තේ. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති ද ඉන්දුනීෂියා කියන්නේ ගොඩක් ලොකු රටක්. එතකොට මේ ඉන්දුනීෂියාවේ එක පැත්තක් තමයි කලිමන්තන් කියන්නේ. ඒ කලිමන්තන් වලත් වෙස්ටර්න් රීජන් එකේ තමයි ඔය රෙඩ් ඉන්ටෙන්සිටි එක වැඩි. චිලි රෙඩ් බ්ලඩ් රෙඩ් වගේ ඇරවානස්ලා ඉඳලා තියෙන. එතකොට ඔය ඇරවානත් එක්ක නිතර කියන නමක් නේ ඔය කලිමන්තන් කලිමන්තන් කියන්නේ. කලිමන්තන් කියන්නේ එක රීජන් එකක්. ඒතරේ රීජන් එකේ ඉඳපු මාළුන්ගේ තමයි ඒ කියන්නේ තමයි ඉඳලා තියෙන චිලි රෙඩ් එකයි බ්ලඩ් රෙඩ් එකයි. එතකොට කලිමන්තන් වලත් ප්‍රධාන ලේක්ස් ප්‍රධාන ලේක් එකක් සහ රිවර් එකක තමයි මාළු අහුවෙලා තියෙන්නේ. එතකොට චිලි රෙඩ් එකයි බ්ලඩ් රෙඩ් එකයි ගොඩක් ඉඳලා තියෙන සෙන්ට්‍රම් කියලා ලේක් එකක් අහලා ඇති සෙන්ට්‍රම් කියලා. සෙන්ට්‍රම් කියන ලේක් එකේ ඉඳලා තියෙනවා. ඊට අමතරව කපුවාස් හුලු කියලා රිවර් එකක් තියෙනවා. සමහර වෙලාවට ඇරවාන විකුණන්න දාන කට්ටිය කපුවාස් කියලා එහෙම දාන. එතකොට කපුවාස් කියලා කියන්නේ රිවර් එකක්. එතකොට ඔය රිවර් එකේ ලේක් එකේ තමයි
ඔය චිලි රෙඩ් සහ බ්ලඩ් රෙඩ් ඉඳලා තියෙන. එතකොට ඒගොල්ලෝ කියන විදිහට චිලි රෙඩ් කියන මාළුවාගේ කලර් එකයි බ්ලඩ් රෙඩ් කියන මාළුවාගේ රෙඩ් කලර් එකයි පොඩි කලර් එකේ වෙනසක් තිබිලා තියෙනවා. නමුත් ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. මොකද දැන් ඇත්තට මෙහෙම චිලි රෙඩ් බ්ලඩ් රෙඩ් කියලා වෙන් කරලා ෆාම්ස් වල නැහැ. ඊට අමතරව මාළුවාගේ ෂේ කියන්නේ එක එක වෙනස්කම් තිබිලා තියෙනවා. දැන් චිලි රෙඩ් මාළුවා මාළුවාගේ හයිට් එකෙන් වැඩිලු. බ්ලඩ් රෙඩ් මාළුවා හයිට් එකෙන් අඩුයි දිගයිලු. ඒ වගේම තමයි ටේල් එකේ ෂේප් එක. දැන් බ්ලඩ් රෙඩ් අරවානගේ ටේල් එක අවානක වගේලු. එතකොට චිලි රෙඩ් එක්කනාගේ ටේල් එක ඩයමන්ඩ් ෂේප් එකල්ලු තියෙන. එතකොට ඒ වගේම දැන් චිලි රෙඩ් අරවානගේ ඇස් ලොකුයිලු. බ්ලඩ් රෙඩ් අරවානගේ ඇස් ඊට සාපේක්ෂව පොඩිලු. ඒ වගේම දැන් ස්කේල් එක ගත්තොත් අරවානගේ කොටස් දෙකක් තියෙනවා. ස්කේල් එකේ පිටපැත්තට අපි කියන්නේ රිම් එක කියලා. ස්කේල් එක ඇඟට හයි වෙන තැනට කියන්නේ බේස් එක කියලා. එතකොට චිලි රෙඩ් අරවානගේ රෙඩ් රිම් එක හීනි. හැබැයි බේස් කලර් එක ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි බේස් කලර් එක මෙටැලික් දිලිසෙනවා. බ්ලඩ් රෙඩ් අරවානගේ රිම් එක ලොකුයි. එතකොට බේස් කලර් එකක් එහෙම ලොකුවට මෙටැලික් නැහැ. එතකොට ඒ වගේ වෙනස්කම් තිබිලා තියෙනවා. හැබැයි අද මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් චිලි රෙඩ් බ්ලඩ් රෙඩ් කියලා දෙකක් කඩන්න මේක මෙයා කියන්නේ මන්න හිතන ෆොටෝ එකක්වත් හොයාගන්න අමාරුයි. සමහර වෙලාවට ඒ නම් යූස් කරන ඇති මාකටිං පර්පස් වලට එහෙම හොයන්න අමාරුයි. ඉතින් පොදුවේ දැන් ඉන්ඩුනීෂියා වලින් එන රෙඩ්ස්ලට කියන්නේ ඒගොල්ලෝ සුපර් රෙඩ් කියලා. එතකොට ඔය ඔක්කොම කවලම් කරලා මිශ්‍ර කරලා හදාගත්ත බ්ලඩ් ලයින් තමයි දැන් ෆාම් වල තියෙන්නේ. එතකොට ඒ බ්ලඩ් ලයින් වලින් එන මාළුන්ට ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ සුපර් රෙඩ් කියලා. ඔව්. එතකොටයි මේ තව දෙයක් තමයි දැන් මේ ගොඩක් අය මගිනුත් අහලා තිබ්බ මේ ප්‍රශ්නේ. ඇයි මේ ඇරවාන චිප් කරන්නේ? ඒ කියන්නේ අර චිප් කරලා සර්ටිෆිකේට් එකක් එක්ක මේ මාළුව නිකුත් කරන්නේ ඇයි? ඒක සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕක. ඔව්. දැන් ඇරවාන කියන මත්ස්‍යය මං කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට සුපර් රෙඩ්ම ගත්තොත් ඒ මාළු දැන් ඇත්තටම පරිසරේ නැහැ කියලා කියවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වඳවීමේ තර්ජනයට ලක් වෙලා. එතකොට කියන්නේ රතු දත්ත පොතට ඇතුළත් කරපු ඇතුළත් වෙච්ච සත්තු. එතකොට මේ මුළු ලෝකෙම තියෙනවා දැන් සයිටස් කියලා කියන්නේ. ඒ කියන්නේ කන්වෙන්ෂන් ෆෝ ඒ කියන්නේ කන්වෙන්ෂන් එකක් ට්‍රේඩ් කරනකොට අපි ඒ කියන්නේ සත්තු හරි ශාක හරි ට්‍රේඩ් කරනකොට රටකින් රටකට ට්‍රේඩ් කරනකොට අර සයිටස් කියන එක යටතේ තමයි ඒ කන්වෙන්ෂන් එක යටතේ තමයි කරන්න ඕනේ. ඒක නීතියක්. එතකොට දැන් උදාහරණයක් විදියට දැන් හිතන්නකො අපේ රටේ තර්ජනයට ලක් වෙලා ඉන්න සතෙක් ඒක අපිට යම් කිසි විදිහකින් සම්පතක්. අපි ඒක වෙන රටකට යවනවයි කියන එක ඇත්තටම අපි ඒව කරන්න ඕනේ යම් කිසි නීති රාමුවක් ඇතුලේ. එතකොට දැන් ඇරවාන කියන මත්ස්‍ය සයිටස් කියන එකට ඇතුළත් වෙන මත්ස්‍යය. එතකොට සාමාන්‍යයෙන් අපි ඒ වගේ සතෙක් රටකින් ඉම්පෝර්ට් කරන්න එහෙම නැත්නම් රටකට එක්ස්පෝර්ට් කරන්න මේ සයිටස් එකෙන් අනුමැතියක් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඒ අනුමැතිය යටතේ තමයි ඒක කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට දැන් ඉන්ඩුනීෂියාවල ඔය බ්‍රීඩ් කරන දැන් ඉන්ඩුනීෂියා විතරක් නෙමෙයි සමහර වෙනත් රටවල් වල තරවාන සුපර් රෙඩ් අරවාන බ්‍රීඩ් කරනවා. හැබැයි ඉන්ඩුනීෂියාවල තමයි ඒක සාර්ථකම කරන්නේ. ඒ කියන්නේ ඒකට බලපාන්නේ ක්ලයිමේට් එකද නැත්නම්? ඔව් දැන් මම ඔයාලට කියවන දැන් ඉන්ඩුනීෂියාවෙත් සුපර් රෙඩ් අරවාන විවිධ ප්‍රදේශවල හිටියට මේ චිලි රෙඩ් බ්ලඩ් රෙඩ් කියන එකේ හිටියේ වෙස්ටර්න් කලිමන්තන් වල කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ වෙස්ටර්න් කලිමන්තන් වල ඔය රිව කපුවා සුළු එතකොට සෙන්ට්‍රම් වගේ පරිසරවල වතුරවල මිනරල් කන්ටෙන්ට් එක වැඩි. ඒ වගේම තමයි වතුරවල ටැනින්ස්, ඒ කියන්නේ pH එක අඩුයි උඩ. ටැනින්ස් වැඩි. pH එක අඩුයි. සමහර තැන්වල එයාලා අපිට ඉන්ෆෝම් කරලා දෙනවා 5.5, 6.5 වගේ රේන්ජ් එකක් අස්සට වෙනකන් වෙනස් වෙනවා. එතකොට ඒ වෝටර් කන්ඩිෂන් එකත් එක්ක තමයි ඇත්තටම අර මාළුවගේ රෙඩ් කලර් එක ඩිවලොප් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අර එක එක ලොකේෂන් එකේ තියෙන වෝටර් පැරාමීටර්ස් එක්ක මාළුවාගේ growth එක, colors වෙන ඒගොල්ලන්ගේ behaviors වෙනස් වෙනවා. එතකොට ඔයා අහපු ප්‍රශ්නෙට තියෙන ඒ කියන්නේ අර chip කරන්න ප්‍රධානම හේතුව තමයි දැන් ඒ වගේ program එකක් යටතේ, CITES වගේ එකක් අනුමැතියක් යටතේ කරනකොට අඳුර ගන්න පුළුවන් වෙන්න එපයි. මෙන්න මේ මාළුවා හොරෙන් කැලෙන් අල්ලලා යවපු මාළුවෙක් නෙමේ, මේ මාළුවා යම්කිසි වගකීමක් ඇතුව හදපු මාළුවෙක් කියන එක හින්දා තමයි වැඩියෙන්ම චිප් කරන්නේ. එහෙම නැතු ඇත්තටම ওই මාළුවා චිප් කරලා අපිට සර්ටිෆිකේට් එකක් එක්ක දෙන්නේ මේ අපේ මේ මගේ ළඟ ඉන්න මාළුවා මේ චිප් එක තියෙන්නේ කියන එක ඇත්තටම කියන්න නෙමේ. ඒකේ වෙන හේතුවක් තියෙනවා. දැන් ওই සයිටිස් එක යටතේ හැමෝටම මාළු බ්‍රීඩ් කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආයතනේ රෙජිස්ටර් කරන්න ඕනේ. ෆාම් එක සයිටිස් එකට රෙජිස්ටර් කරලා ඒ යටතේ විතරයි ඉන්ඩුනීෂියාවල ෆාම්ස් කීපයයි තියෙන්නේ. එහෙම මේ සයිටිස් එක යටතේ මාළුවෙක් නිෂ්පාදනය කරලා දාන්න. එතකොට ඒ සර්ටිෆිකේට් එකක් ගත්තත් ඒකේ තියෙන්නේ මෙන්න මේ චිප් එක ඇතුළත් මත්ස්‍යා
සයිටීස් ප්‍රෝග්‍රෑම් එක යටතේ බ්‍රීඩ් කරලා නීතියානුකූලෝ පිටරට හෝ වෙන තැනකට නෙමේ රිලිස් කරපු මාළුවෙක් කියන එක තම සටිෆිකට් එකෙදී. එතකොට චිප් කරලා සටිෆිකට් එකක් දෙන්න ප්‍රධානම හේතුව තමයි ඒක. ඒ කියන්නේ කරන කට්ටිය ෆාම් එකෙන් ගැරන්ටි එකක් දෙනවා මම මේ මාළුව හොරෙන් කැලෙන් අල්ලගෙනවත් වෙන තැනකින් අල්ලගෙනවත් නෙවෙයි මම මේ විකුණන්නේ මගේ ෆාම් එකෙන් මේ මාළුව කැප්ටිව් බ්‍රීඩ් කරලා තමයි දෙන්නේ. ඒ නිසා මම මේක පරිසරයට කිසි හානියක් කරන්නේ නැහැ කියන සහතිකය තමයි දෙන්නේ. හ්ම්. ඒතර අපි ඒක තේරුම් ගන්න තියෙන්නේ එහෙම නෙමෙයි. මම මේ ගන්න මාළුවාගේ මේ ටැග් එක තියෙනවා මේ මාළුවා මගේ මාළුවා කියන එකනේ අපිට ෆීල් වෙන්නේ. ඒක නෙමෙයි ඒක වෙන ගැබ් වෙච්ච වෙන අර්ථයක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි දැන් මේ ගොඩක් අය මේ අරවාන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය මේ මාළුවා බ්‍රීඩ් කරපු ෆාම් එක මොකක්ද? ඒ ගැන වැඩිදුර විස්තර හොයන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඇයි එහෙම මේකේ වටිනාකමක් තියෙනවද? අපි ෆාම් එක ගැන දැනගත්ත කියලා ඒකින් අපිට ලැබෙන බෙනිෆිට්ස් මොකුත් තියෙනවද? ඔව් ගොඩක් අය අහන ප්‍රශ්නයක් නේද. අපි අරවාන එකක් ගැන කතා කරනකොට ඕන කෙනෙක් අහන්නේ මොන ෆාම් එකෙන්ද කියලා. දැන් සමහර වෙලාවට දැන් මම ඉන්දුනීෂියා වලින් අරවාන ටිකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා ඇහුවොත් ෆාම් එක මොකක්ද අහනවා. හැබැයි මම අනිත් පැත්තට ඇහුවොත් ඉන්දුනීෂියා වල අරවාන සුපර් රෙඩ් අරවාන ෆාම් එකක් ඔයා දන්නවද කියලා ඇහුවොත් සමහරවිට එයා දන්නේ නැහැ. ඉතින් ඔතන ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. අපිට ෆාම් එක ගොඩක් වැදගත් වෙනවා අපි පොඩි සත්තු ගන්නවනම්. දැන් උදාහරණයක් විදියට අපි හරවාන කෙනෙක් සාමාන්‍යයෙන් අඩි දෙකක් හොයිට වැඩිය ලොකු වෙන සතෙක්නේ. ඔව්. එතකොට අපිට සාමාන්‍යයෙන් මාකට් එක අපි සාමාන්‍යයෙන් හොයා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 15 වගේ ඉඳන් උඩට. අපි සෙන්ටිමීටර් 15 මාළුවෙක් ගන්නකොට එයාගේ අපිට ෆීචර්ස් ඔක්කොම පේන්නේ නැහනේ. හරිද? ගොඩක් දේවල් පේන්නේ නැහැ. එතකොට මේ මාළුවෙක් අපි අරගෙන ඇවිල්ලා අඩි දෙක දෙකමාර වගේ වෙන කාරක ලොකු කරනකොටනේ අපි යාගේ ෆීචර්ස් ටික බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ඩිවලොප් වෙයි කියලා. ඔව්. එතකොට ගොඩක් වෙලාවට ෆාම් එක අහන්නේ රෙපියුටේෂන් එකක් තියෙන ෆාම්ස් තියෙනවානේ. ඒ කියන්නේ දැන් මේ අගොල්ලන්ගේ මාළු හොඳයි කියන රෙපියුටේෂන් එකත් එක්ක එතකොට අර පොඩි මාළු ගන්න කට්ටියට තමයි ඇත්තටම ෆාම් එකේ වැදගත්කමක් තියෙන්නේ. මොකද එතකොට මේ ෆාම් එක දන්නවනම් ඒගොල්ලෝ දන්නවා මම මේ පොඩි සතෙක් ගත්තට මේ ෆාම් එකේ මේ මේ රෙපියුටඩ් ෆාම කෙනෙක් බ්‍රීඩර් කෙනෙක් මෙයාගේ මාළු මම රිස්ක් එකක් අරන් ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව හොඳට ක්වොලිටි එකට හැදෙයි කියන ඇෂුවරන්ස් එක. පෞද්ගලිකව ඒ Tamanට ඇෂුවරන්ස් එකක් ගන්න තමයි ඉතින් ෆාම් එක අහන්නේ. හැබැයි දැන් ඔයා හිතන්න එකවර ඩිවලොප් වෙච්ච අඩි දෙකේ මාළුවෙක් ගන්නවා කියලා කෙනෙක්. එතකොට මේ මාළුවා ඩිවලොප් වෙලා ඉවරයිනේ. ෆීචර්ස් ඇවිල්ලා, කලර්ස් ඇවිල්ලා, බොඩි ෂේප් ඇවිල්ලා, ඔක්කොම ඇවිල්ලානේ. එතකොට එයා ෆාම් එක අහලා වැඩක් නැහැ නේ. හරිද? එතකොට ගොඩාක් වෙලාවට දැන් අපි ට්‍රෙන්ඩ් එක තියෙන ලංකාවේ දැන් මේ සුපර් රෙඩ් අරවාන කෙනෙක්ගේ මිල ගත්තොත් එහෙම අර පොඩි සත්තුනේ අපි අරන් හදන්නේ අපි ගොඩක් කට්ටි. එතකොට අර පොඩි සතෙක් ලොකු වෙනකොට මම බලාපොරොත්තු වෙන ක්වොලිටි එකට ඒ කියන ඇෂුවරන්ස් එක ගන්න තමයි ගොඩක් කට්ටිය ෆාම් එක අහන්නේ. එතකොටයි දැන් මේ Urban Finns Facebook page එකේ අපි දැක්ක සුපර් රෙඩ් අරවානගේ වීඩියෝස් කීපයක්. එතකොට ඒ මාළුවා කොහේ ෆාම් එකේ බ්‍රීඩ් කරපු කෙනෙක්ද? ඇත්තටම දැන් සුපර් රෙඩ් මං කියන්නේ සුපර් රෙඩ්ලගේ මව්බිම ඉන්දුනීෂියා. එතකොට අපි ඉස්සෙල්ලම තීරණය කරා අපි මොනාhari සුපර් රෙඩ් අපි මේ ලංකාවට ගේනවා නะ. ඉන්දුනීෂියා වලින් ගේන්න ඕනේ කියන එක. ඒක ෆස්ට් එක විදියට අපි තීරණය කරපු එක. එතකොට ඉන්දුනීෂියා වල මං කියන්නේ වෙස්ට් කලිමන්තන් වල තමයි ගොඩක් හොඳ يعني සුපර් රෙඩ්ස්ලා ඉඳලා තින්නේ. يعني ඒ කාලේ චිලි රෙඩ්ලා, රෙඩ් රෙඩ්ස්ලා ඉඳලා තියෙන්නේ. ඒ වෝටර් ක්වොලිටි එකත් එක්ක සහයි පරිසරයත් එක්ක තමයි මේ රෙඩ් එක තියෙන්නේ. එතකොට දැන් ගොඩක් කට්ටිය ඔය කපුවා සුළු කියලා රිවර් එකක් කියවනේ. ඒ කපුවා සුළු එකේ රිවර් එකේ ළඟම තමයි ගොඩක් ෆාම්ස් හොඳේව තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒක ලේසියිනේ. මොකද මේ රිවර් එකේ වතුර පම්ප් කරලා ඒගොල්ලෝ මේ ෆාම්ස් වලින් ඒ විදියට බ්‍රීඩ් කරලා ඒ විදියට යන්නේ. එතකොට අමතර විය මේ අපි එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැනේ වතුර කන්ඩිෂන් එක අපිට ඕන විදිහට හදන්න. ඒ එතනින්ම කරගන්න පුළුවන්. එතකොට අපේ ගොඩක් වෙලාවට අපි ෆාම්ස් එකක් නෙමේ ෆාම්ස් කීපයක් එක්ක වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ගෙත් ගොඩක් ෆාම්ස් තියෙනවා. කපුවා සුළු එකත් එක්ක තමයි ෆාම්ස් ටික මේ ලයින් වෙලා තියෙන්නේ. එතකොට අපි අවශ්‍යතාවයට අනුව ඒ කියන්නේ සමහර වෙලාවට මට අවශ්‍ය සතා මට අවශ්‍ය සයිස් එක අපි A කියන ෆාම් එකේ නැත්තම් අපි ඒක B කියන ෆාම් එකෙන් අපි ගන්නවා. ඒකට අපි එක්ස්පර්ට්ස්ලා කීප දෙනෙක් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ තමයි අපිට මේ සුදුසු මාළු අපිට සිලෙක්ට් කරලා දෙන්නේ. හැබැයි අපි ෆාම්ස් කීපයක් එක්ක වැඩ කරනවා. එතකොට අපේ ෆාම් අපි ඔය වැඩ කරන ෆාම්ස් උත් තියෙන්නේ මේ කපුවා සුළු එක ඒ අවට මේ තමයි මේ තියෙන්නේ මේ ෆාම්ස් ඔක්කොම. එතකොටයි දැන් මේ අපි කොහොමද මේ සුපර් රෙඩ් අරවාන මාළු එක් හරියට සිලෙක්ට් කරගන්නේ? කියන්නේ මොන මොන දේවල්ද අපි බලන්න ඕන මාළු එක් සිලෙක්ට් කරගද්දි ගන්න කලින්? හා ඒකේ පළවෙනිම කාරණේ ඕනම කෙනෙක් සුපර් රෙඩ් කෙනෙක් ගන්නේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට සුපර් රෙඩ්ස්ලා ගොඩාක් ටැන්ක් මේට්ස්ලත් එක්ක හදන්න බෑනේ. ක්‍රියක් ඇග්‍රෙසිව් ටෙරිටෝරියල් මාළුවෙක්. ගොඩක් වෙලාවට තනියෙන් හදන්නේ. තනියෙන් හදන්නේ. ඒ කියන්නේ වෙන මාළුත් එක්ක ටිකක් හදන්න අමාරුයිනේ.
ඉති එතකොට අපි ටෑන්ක් එකක් සමාර වෙලාවට එයා වෙනුවෙන්ම හදලා එයා වෙනුවෙන්මන අපි මාළු ටැන්කි හදන්න. එතකොට ගන්න සුපරෙට් කෙනෙක් ගන්න ලොකු ගානක් වියදම් කරලා ගන්න කෙනෙක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්නේ පර්ෆෙක් මාළු වෙන්නේ. හොඳ රෙඩ් කලර් එක ඇවිල්ලා බොඩි ෂේප් එක ලස්සනට ලස්සනට ඇවිල්ලා ඩිෆෙක්ට්ස් අනම් මනම් මොකුත් නැති මාළුවේ. ඉතින් එතකොට මේ මාළුවා සරලව කිව්වොත් එහෙම මාළුවේ බලාපොරොත්තු වෙනවා නම් ඔයා මම ඔයාට කියන්නේ ලොකු මාළුවෙන්ම ගෙන්න ගන්න. රිස්ක් එකක් නැහැනේ. රිස්ක් එකක් නැහැ. හැමදේම ඔයාට බලලා තෝරලා ඔයාට අවශ්‍ය කලර් එක තියෙනවද, ඔයාට අවශ්‍ය හෙඩ් ෂේප් එක තියෙනවද, ඔයාට අවශ්‍ය විදියට වරල් ටික හොඳ දිගට රවුමට තියෙනවද, ඔයාට අවශ්‍ය බොඩි උස තියෙනවද, ඊට පස්සේ ස්කේල් ෂේප් එක තියෙනවද, ඔය ඔක්කොම බලාගන්න පුළුවන් ලොකු මාළුවෙක්ගේ. හැබැයි ඒ ලොකු මාළුවෙක් හැමෝටම ගන්න බෑ, ඒ මුදලත් එක්ක ගන්න බෑ. ගොඩක් එක්ස්පෙන්සිව්. එක්ස්පෙන්සිව්. ඉතින් එතකොට ඒක නිසා තමයි අත්තරම අපි එන්න එන්න මාළුවා පොඩි මාළුවාගේ තැනට යන්නේ. නැත්තම් ලොකු මාළුවෙක් ගන්න පුළුවන් නම් රිස්ක් එක අඩුයි, කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගෙනල්ලා ගෙලින්ම පර්ෆෙක්ට් මාළුවෙක් ටැංකිය දාගත්තා අපි ඒක රසවින්ද. ඒක කරන්න බැරි මුදල වැඩි හින්දා, යන කොස්ට් එක වැඩි නිසා. ඉතින් ඒක නිසා අපි පල්ලෙහාට පල්ලෙහාට එනවා. ඇවිල්ලා අපි පොඩිම මාළුවා ගත්තොත් එහෙම පොඩිම මාළුවෙක් අපි ගත්තාම එයා කොයි විදිහට ඩිවලප් වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් එතකොට ඒ මාළුවා අපි ඩිවලප් කරනවා නම් අර තියෙන මං කිව්ව මැනුවල් එක ප්‍රොසීඩිය එක අපි ඒ එක්ස්පර්ට්ස් ලගෙන් එහෙම නැත්නම් බ්‍රීඩර්ගෙන් ෆාම් එකෙන් අහලා ඒක ෆලෝ කරන්න ඕනේ. ඒක ෆලෝ කරොත් අපිට 90%-95% chance එකක් තියෙනවා මේ හොඳ මාළුවෙක් අන්තිමට අඩි දෙකක විතර මාළුවෙක් අපේ ටැංකිය හදාගන්න වියදම අඩුවෙන්. ඉතින් ඕකනේ අපේ පර්පස් එක මාළුවේ තෝරනකොට අපි ඕකනේ කල්පනා කරන්න ඕනේ. පළවෙනි ඇඩ්වයිස් එක දෙන්න ඕනේ කෙනෙකුට යම් කිසි මට්ටමකට ස්පෙන් කරන්න පුළුවන් නම් වියදම් කරන්න පුළුවන් නම් හොඳම වැඩි, ඒ කියන්නේ සයිස් එකෙන් ටිකක් ලොකු මාළුවෙක් තෝරගන්න. රිස්ක් එක අඩුයි එතකොට. දැන් ඕකේ සාමාන්‍ය සයිසස් තියෙනවා. ඒගොල්ලෝ කැටගරි කරනවා සෙන්ටිමීටර්ස් 20, නිකන් 17 20, ඊට පස්සේ සෙන්ටිමීටර් 30 35, ඊට පස්සේ සෙන්ටිමීටර් 45 50 ඔය වගේ කැටගරිස් මං හිතුවා තුනකට විතර කඩ දෙතයි. එතකොට අපිට අෆෝඩ් කරන්න පුළුවන් මුදල මොකද්ද කියන එක අනුව ඉස්සෙල්ලම මේ කැටගරි එක තෝරගන්න. සයිස් එක ලොකු නම් රිස්ක් එක අඩුයි. රයිට්. සයිස් එක පොඩි වෙනවා රිස්ක් එක. රිස්ක් එක වැඩි. එතකොට රිස්ක් එකක් කොහොමවත් තියෙනවා. එතකොට අපිට ඒ වගේ බජට් එකකට යන්න බැරුව අපි පොඩිම සතෙක් සිලෙක්ට් කරනවා නම් ඇත්තම කියනවා නම් අපිට ගොඩාක් කන්ඩිෂන් ෆීචර්ස් බලන්න අමාරුයි. පොඩි සතෙක්ගේ හැමදේම බලන්න අමාරුයි. බේසික් දේවල් ටිකක් තියෙනවා බලන්න. ඒ ටික බලලා ගන්න පුළුවන්. දැන් පොඩි සතෙක් තෝරන කෙනෙකුට දැන් අපි ෆාම් එකේ කට්ටිය අපිට කියන්නේ ෆින්ස් හොඳට ලොකුවට තියෙනවද බලන්න. දැන් ටේල් එකේ ගොල්ල ගොඩක් බලන්න. ටේල් එක හොඳට පිටිපස්සේ ෂේප් එක අවානක් වගේ තියෙනවද බලන්න. ෆින්ස් හොඳට දිගයිද බලන්න. එතකොට අර ඉස්සරහා තියෙනනේ බාබල්ස් පොඩි මේවා දෙක, ඒකේ කලර් එක ඇවිල්ලා තියෙනවද බලන්න. රයිට්. මේ සමනේගේ කලර්ස් එන්නේ මොන වගේ සයිසස් වලදයි? පොඩි සයිස් එකේ මේ සෙන්ටිමීටර් සාමාන්‍යයෙන් 17 18 වෙනකොට මාළුවාගේ ඇඟ රතු පාට නෑ, සිල්වර් පාට ඕල්මෝස්ට්. හැබැයි දැන් එයා ලොකු වෙනකොට රතු වෙයිද කියලා බලාගන්න තමයි අර කියන්නේ බාබල් දෙක රෙඩ් තියෙනවද බලන්න. ගිල් ප්ලේට්ස් කියන්නේ මේ ගිල් ප්ලේට්ස් වල රෙඩිෂ් ගතියක් තියෙනවද බලන්න. ටේල් එකේ එජ් එකේ රෙඩිෂ් ගතියක් තියෙනවද බලන්න. එහෙම බලන්න පුළුවන්. හැබැයි ඒව ඇවිල්ලා නිකන් අපි බලලා ගන්න පුළුවන්. නමුත් ඒක බැලුවයි කියලා අපිට 100% මේ ෂුවර් කරන්න අමාරුයි. එතකොට දැන් අර පොඩි සතෙක් තෝරනකොට අපිට බලන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. පොඩි සතෙක් තෝරනකොට අපි බලන්න ඕනේ ඩිෆෙක්ට්ස් මොනවද නැද්ද කියන එක. අර යට හක්ක එළියට පැනලා තියෙනවද? ඇස් පාත් වෙලා ඉස්සිලා තියෙනවද? එතකොට ස්කේල්ස් වල මොන හරි ඩැමේජස් ඩිෆෝමිටිස් තියෙනවද? ඒව තමයි පොඩි සතෙක්ෙන් ගොඩක් බලන්න පුළුවන්. පොඩි සතෙක් තෝරනකොට ගොඩාක් දේවල් බලන්න තරම් ඒ සතා ඩිවලොප් වෙලා නැහැ. එතකොට අපිට අර මං කිය වරල් වල සයිස් එක, වරල් හොඳට දිග වෙන තරමට හොඳයි, වරල් වල සයිස් එක, හෙඩ් එකේ ෂේප් එක, ඒ වගේ බේසික්ස් ටිකක් තමයි ඉතින් ඇත්තටම මේ බලන්න පුළුවන්. හැබැයි අර සෙන්ටිමීටර්ස් 45 වගේ ලොකු සතෙක් තෝරනකොට අපිට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අර ඒගොල්ලන්ගේ උදාහරණයක් විදිහට ඒගොල්ලෝ බලනවා ස්කේල් එක, ස්කේල් එකේ ෂේප් එක. දැන් සමහර ස්කේල්ස් ලස්සනට තියෙනවා අඩහඳ වගේ. සමහර මාළුන්ගේ ස්කේල් එක එහෙම නැහැ. ස්කේල් එක නිකන් කෙලවරවල් ඉරිලා වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට බැලු බැල්මට ඒ ෆීචර් එක පේන්නේ නැහැ. හැබැයි අර අරගොල්ලන්ගේ එක්ස්පර්ට් ඇස්වලට ඒ අඩුපාඩු පේනවා. ඉතින් අර එකම දේ තියෙන අර ලොකු මාළුවෙක් ගන්නකොට ඒ වගේ ඩීටේල් ලෙවල් එකට ගිහිල්ලා අපිට තෝරලා පර්ෆෙක්ට් මාළුවෙක් ගෙනල්ලා රිස්ක් එකක් නැතුව ටැංකියට දාගන්න පුළුවන්. එතකොට ඕකේ අර බලන්න ඕනේ මොනවද කියන කාරණේ ඩිපෙන්ඩ් වෙනවා අපි ගන්න සමාළු වගේ සයිස් එකත් එක්ක. චූටි සතෙක් තෝරගන්න කෙනාට ලොකු දෙයක් බලන්න බෑ.
එතකොට ලොකුම සතෙක් ගන්න කෙනෙකුට ගොඩාක් මයින ඩීටේල්ස් බලලා එයාට සතෙක් සිලෙක්ට් කරන්න පුළුවන්. එතන මැද සයිස් එකට යන එක මට හිතනවා හැමතිම්ම හොඳයි ඉතින්. එතකොට ගොඩක් යාට බලලා තීරණය කරන්න පුළුවන් chance එක වැඩි මේ සතා ලොකු වෙනකොට හොඳ සතෙක් වේද නැද්ද කියලා. හැබැයි අපි අපේ පැත්තෙන් ගත්තොත් අපි මුදලක් ගෙවලා හොඳ නැති සතෙක් ලංකාවට ගේන්න ඕනේ නැහැ. ඔව්. එහෙනම් අපේ පැත්තෙන් ගත්තොත් අපි දන්න දැනුමට අනුව සහ ඒගොල්ලොන් දෙන උපදෙස් වලට අනුව අපිත් එක්ක වැඩ කරන අනික් එක්ස්පර්ට්ස් ලාගේ දේවල් වලට අනුව ගේන්න පුළුවන් හොඳම සතෙක් තමයි අපි ලංකාවට ගේන්නේ. එතකොටයි දැන් මේ ඔයගොල්ලෝ ගෙන්නන්න බලාපොරොත්තු වෙන සුපර් රෙඩ් ඇරවාන චිප් කරලාද එයාලට සර්ටිෆිකේට් එකක් ඉෂුව කරලාද අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඒ කියන්නේ අතරම ඇරවානස් ලොක්කම චිප් කරලා එන්නේ ටැග් නම්බර් එකක් එක්ක එන්නේ. මොකද මේ මාළු ලංකාවට ගෙනල්ලා නීත්‍යානුකූලව අපිට ටැග් කරන්න බෑ. අර සයිටිස් ප්‍රෝග්‍රෑම් එක යටතේ එක රෙජිස්ටර් වෙච්ච ආයතනයකින් තමයි ටැග් එක දාලා අපිට එවන්න ඕනේ. අපිට ඕන විදිහට ටැග් කරන්න බෑ. එතකොට අනිවාර්යෙන් අපිට මාළු ටික එන්නේ චිප් එකක් එක්ක ටැග් කරලා එන්නේ. ඒ නම්බර් එකත් එක්ක එන්නේ. සර්ටිෆිකට් එකක් දෙනවා. සර්ටිෆිකට් එක කියන්නේ යම්කිසි වගකීමක්නේ. එතකොට ඒ සර්ටිෆිකට් එක අපේ හර්බන් ෆින්ස් එක through අපි සර්ටිෆිකට් එකක් ලබා දෙනවා ගන්න කෙනාට. මොකද ෆාම් එකෙන් බ්‍රීඩර් එකෙන් අපිට සර්ටිෆිකේෂන් එක ලැබිලා තියෙනවා මේ මාළුවා මේ ඒගොල්ලන්ගේ ෆාම් එක යටතේ බ්‍රීඩ් කරපු මාළුවෙක් කියලා ඒ සර්ටිෆිකේෂන් එක අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්ක අපි මෙහෙන් සර්ටිෆිකට් එකක් දෙනවා මේ මාළුවා හර්බන් ෆින්ස් එක යටතේ අපි සර්ටිෆිකට් එකක් දෙනවා මේ මාළුවාගේ විස්තර ටික දාලා මේ මාළුවාගේ බ්‍රීඩ් එක මොකද්ද. එතකොට එයාගේ දැන් හිතේන සාමාන්‍ය සර්ටිෆිකට්ස් වල තියෙනවා F1 F2 F3 එහෙම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සයිටිස් ප්‍රෝග්‍රෑම් එක යටතේ මාළුවෙක් විකුණනවා නම් වයිල්ඩ් කෙනෙක් විකුණන්න බෑ කිව්වනේ මම. ඒ වගේම F1 කෙනෙක් විකුණන්නත් බෑ. F1 කියලා කියන්නේ වයිල් පරම්පරාවකින් කියන්නේ වයිල්ඩ් එකෙන් අල්ලපු මේල් සතෙක් ෆීමේල් සතෙක් බ්‍රීඩ් කරලා එන පැටියට අපි කියන්නේ ඊළඟ පරම්පරාව F1 කියලා. එහෙම සතෙක් F1 කෙනෙක් විකුණන්නත් බෑ. යටට රටින් පිටරටකට යවන්නත් බෑ. දොර ඒ પરම්පරාවෙනුත් බෝ කරලා ඊළඟට එන પરම්පරාවට කියන්නේ F2 කියලා. එතකොට F2 කියන પરම්පරාව හෝ ඊට උඩමත් මාළු තමයි එහෙම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ගේන මාළු F2 හෝ ඊට උඩ. එතකොට ඒ සර්ටිෆිකට් එකේ මෙනවා. මේ මාළුවා සයිටිස් ප්‍රෝග්‍රෑම් එක යටතේ F2 හෝ ඊට උඩ ලෙවල් එකක මාළුවෙක් විදියට නීතියානුකූලව මේ ලංකාවට ගෙන්නපු මාළුවෙක් කියලා අපි ඒ සර්ටිෆිකට් එකත් එක්ක තමයි අපෙන් අපි ඕනම කෙනෙකුට මේ මාළුව දෙන්නේ. එතකොටයි දැන් මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා කියන්නේ දැන් බ්‍රීඩින් ෆාම් එකෙන්දම මේ අය සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ නැත්නම් අයලගේ අර්බන් ෆින්ස් ආයතනයෙන්ද සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ? අපි ෆාම්ස් එක්ක ඇග්‍රීමන්ට් එකක් යටතේ වැඩ කරන්නේ. එතකොට මේ ෆාම් එක අපි චෙක් කරලා බලලා තියෙන්නේ ඒගොල්ලෝ කරන්නේ මේක නීතියනුකූලවද කියලා. එතකොට ඒගොල්ලෝ අපිට ටැග් එක දාලා අපිට දෙනවා මේ මාළුවව දෙනවා. එතකොට අපි තමයි මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ ලංකාවේ. මොකද දැන් උදාහරණයක් විදියට දැන් ගොඩාක් වෙලාවට ඇරවානස්ලා කරන්නේ දැන් ඉන්දුනීෂියාවල ඇරවාන වෙනස් රටවල් වලින් අරගෙන යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් ට්‍රේඩ් නේම් එකක් යටතේ තමයි ඒගොල්ලෝ විකුණන්නේ. දැන් ගොඩක් අපිට හුරු නම් තියෙනවා. මම නම් වශයෙන් කියන්න ඕනේ ඒ හුරු නම් ගොඩාක් වෙලාවට කරන්නේ ඒ අදාළ මව් රටෙන් ඒ සත්තු බ්‍රීඩ් කරපු සත්තු අරගෙන ගිහිල්ලා තෝරලා හොඳ සත්තු අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එකක් යටතේ තමයි සර්ටිෆිකේට් කරලා විකුණන්නේ. එතකොට ඒ වගේ තමයි අපිටත් අපි ෆාම් එකක් එක්ක යම් කිසි එකගතාවයකට ඇවිල්ලා ඒගොල්ලන් මේ හරි නීතියානුකූලවද මේක කරන්න කියලා බලලා ඒගොල්ලන්ට කියලා ටැග් එක දාලා චිප් එකත් එක්ක මාළුව බෙගෙන්න ගන්න. එතකොට දැන් ලංකාවෙන් ඔයා මාළුවෙක් ගන්නවා නම් මට ඇත්තම කියනවා නම් වෙන රටකින් සර්ටිෆිකේට් එකක් ඔයාට දුන්නා කියලා ඔයාට ඒක අරන් කරන්න දෙයක් නැහැ. ඇත්තම කියනවා. නමුත් මම ඔයාට සර්ටිෆිකේට් එකක් දුන්නොත් මගේ ආයතනේ ඔයාට ඒ සර්ටිෆිකේට් එක අරන් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා මං ගත්ත මාළුවෙක් ඔයගලගේ ආයතනේ කියලා මගෙත් එක ප්‍රශ්නයක් තියෙනවා නම් අඩුම ගානේ කතා කරන්න හරි පුළුවන් ෆිසිකලි. ඒක ලොකු බෙනිෆිට් එකක්. බෙනිෆිට් එකක් කියලා තමයි අපි දකින්නේ. ඒ වගේමයි දැන් එතකොට දැන් කියන්නේ වගකීමක් ගන්නවා කිව්වා මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරන එකේ වගකීමක් ගන්නවා කිව්වා. ඔව් දැන් එතකොට මේ වගකීමක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඔව් දැන් වගකීමක් කියන එකෙන් අදහස් කරන්නේ වගකීම් දෙකක් තියෙනවා. එකක් රටට සහ මේ මාළුවට ඒ කියන්නේ සුපර් රෙඩ් කියන මාළු විශේෂයට කරන වගකීම්. ඒ කියන්නේ මං කියවනේ මේක හොරට කරන දෙයක් නෙමෙයි කියලා. සයිටිස් එකක් යටතේ මේ නිෂ්පාදනය වෙච්ච මාළුවෙක් අපි ඒ ගෙවන්න ඕන මුදල් ඔක්කොම ඒ සයිටිස් වල මොකද එක මාළුවෙකට සයිටිස් වල ලොකු ගාණක් ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් මාළුවෙකට ඩොලර් 50ක් වගේ ගාණක් ගෙවන්න ඕනේ සයිටිස් වලට. ඒක ගෙවන්නේ අදාළ රටට ඉන්දුනීෂියාවේ ගවර්න්මන්ට් එකට උදාහරණයක් විදියට. ඒ වගේ තමයි ගෙවීම කරන්නේ. එහෙම ගෙනල්ලා නීතියානුකූලව තමයි අපි මත්ස්‍යාව ලංකාවට ගේන්නේ. එතකොට අපි සර්ටිෆිකේට් එකක් ඉෂුව කරන එකෙන් අපි පළවෙනි වගකීම ගන්නවා. ඒ ගෙවිය යුතු මුදල් අපි හරියට ගෙවලා දෙනවා. හරි. එතකොට දෙවෙනි වගකීම මම ගන්නවා මේ මාළුවා අපි ඔයාට දෙනවා කියමුකෝ මම මාළුවේ.
ඇත්තට ඔයා ඒ සටිෆිකට් එකත් එක්ක ගත්තහම ඔයා පොඩි සතෙක් ගත්තොත් සමහර වෙලාවට ඔයාට පොඩි සතා ඔයා ගන්නෙ අඩුපාඩුවක් නැති සතෙන්නේ. ඔයා හොඳට බලලා ගන්නවා අඩුපාඩුවක් නැති සතේ. හැබැයි අඩුපාඩුව පෙනුනොත් ඔයා ගෙනියන්නේ නැහනේ. හැබැයි සතා ලොකු වෙනකොට මේ සෙන්ටිමීටර් 15 සතා සෙන්ටිමීටර් 45ට ලොකු වෙනකොට යම්කිසි අඩුපාඩු හයිලයිට් වෙන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍යයෙන් සුපර් රෙඩ් අරවාන් ලගේ තියෙනවා PLJ කියලා. ප්‍රොලූඩඩ් ලෝව ජෝ කියලා. ඒ කියන්නේ යට හක්ක එළියට එනවා. හරි ඒක පොඩි ඩිෆෝමිටි එකක්. ඉතින් ඒ වගේ ඒවා වෙන්න පුළුවන් සුපර් රෙඩ් අරවාන්. ඉතින් බ්ලඩ් ලයින් ගොඩක් හොඳයි නම් ෆාම් එක ගොඩක් හොඳයි නම් මාළු 1000කට එක්කෙනෙක්ට තමයි එහෙම දෙයක් වෙන්නේ. කලාතුරකින් එන්නේ. හැබැයි හරියට සිලෙක්ටිව් බ්‍රීඩින් කරන්න නැතුව අර මාළු බෝ කර කර විකුණන්න ගියොත් හරියට ඒ ක්වලිටි මේන්ටේන් වෙන්නේ නැහැනේ. එතකොට ඒ මාළුන්ගේ සමහරට මාළු 100ක් ගත්තොත් 4-5කටම ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. එතකොට ඕක දන්නේ නැතුව අරන් ගියාම පොඩි කාලේ පැටිය කාලේක පේන්නේ නැහැ. හැබැයි සතා ලොකු වෙනකොට තමයි ඒක හයිලයිට් වෙන්නේ. ඔය එක උදාහරණයක්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තම කියනවා නම් සමහරවිට ඒක මාළු අරන් යන කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා කරපු වැරද්දක් නෙමෙයි. ඔයා කරපු වැරදිත් තියෙන්න පුළුවන් සමහරවිට. ඒ කියන්නේ සමහර රෝගවල දැන් සමහර වෙලාවට ඔය සුපර් රෙඩ් අරවානස්ලගේ ගොඩක් කොමන් ප්‍රශ්නයක් තමයි ගිල් කර්ල් වෙනවා කියනවා. හරි. ඊට පස්සේ ඩ්‍රොප් පයි වෙනවා කියනවා. දැන් ඩ්‍රොප් පයි ගත්තොත් එහෙම ඒක සමහරවිට දෙන ෆීඩ් එක අනුව වෙන්න පුළුවන්. ලයිට් ඇන්ගල්ස් එක වෙන්න පුළුවන්. සමහරවිට ජීන්ස් එකක්වත් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් අපිට ආයතනයක් වශයෙන් වගකීමක් ගන්න බෑ ඩ්‍රොප් පයි කිව්වොත්. ඒක කාගේද වැරද්ද කියන්න බෑනේ. රයිට්. ඒ වගේ තමයි ගිල් කර්ල් කිව්වොත් සමහර වෙලාවට ලෝ ඔක්සිජන් ක්වලිටි එකක් ලෝ ඔක්සිජන් ලෙවල් එකක් හයි නයිට්‍රේට් ලෙවල් එකක් තියෙන වතුරේ මාළුවව තිබ්බොත් ගිල් කර්ල් වෙන තියෙන chance එක වැඩි. ඒතට ඒ වගේ දෙයකට වගකීමක් ගන්න බෑ. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ පැහැදිලි ඩිෆෝමිටි එකක් තිබ්බොත් අපිට මේ මාළුව ගැන يعني අපි කතා කරලා සාකච්ඡා කරලා යම් කිසි වගකීමක් අපිට ගන්න පුළුවන්. මට කියන්න බෑ මොකද්ද වගකීම මේ විදියට ගන්නවයි කියන එක. නමුත් ඔයාලට අඩුම ගානේ මගේ ළඟට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් වුණා කතා කරලා අපි ඒකට විසඳුමක් එන්න පුළුවන් ඉතින්. ඒක තමයි අර සර්ටිෆිකට් එක දෙන එකේ මම කියන දෙවැනි වගකීම ඉතින්. එතකොට දැන් මේ සුපර් රෙඩ් අරවාන කිව්වහම එක්ස්පෙන්සිව් මාළුවෙක්, රෙයා මාළුවෙක්. එතකොට ලොකු රෙස්පොන්සිබිලිටියක් එනවා හදන කෙනාට. එතකොට يعني අපි සුපර් රෙඩ් අරවාන කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් يعني මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද යා වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕන? ඔව් දැන් සුපර් රෙඩ් අරවාන කියන්නේ මං කියන්නේ සෙන්ටිමීටර් අපිට يعني 15 ඉඳලා අඩි 2-2.5 වගේ දෙකම අරක් නෑ වෙන්නේ නැහැ මම හිතන අඩි 2ක් වගේ වෙනකල් ලොකු වෙන සතෙක්නේ. එතකොට ඒ සතාට ඒ එක එක වයස් කාලේ සයිසස් වලදී අපිට දෙන්න ඕන සැලකිල්ල වෙනස්. දැන් අපි උදාහරණයක් කිව්වොත් පොඩි බබෙකුට කන්න දෙන්න බොන්න දෙන විදිහට නෙමෙයිනේ වැඩිහිටියෙකුට කන්න බොන්න දෙන්නේ. ඒ වගේම අරවාන කියන එකත් එහෙම තමයි. එතකොට චූටි කාලේදී දාන්න ඕන ටැංකි සයිස් එකක් තියෙනවා. සතා ලොකු වෙනකොට ඒ ටැංක් සයිසස් ලොකු කරන්නේ කොහොමද? අවසානයේදී ටැංක් සයිස් එක මොන වගේකටද දාන්න ඕනේ? එතකොට බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් මොන වගේද යූස් කරන්නේ? දැන් මේ වයිල් සත්තු ගත්තොත් එහෙම දාන්නානේ. සාමාන්යයෙන් අපි බෑග්ග්‍රවුන්ඩ් එකේ දෙන කලයකට අනුව එයාගේ පාට වෙනස් කරගන්නවා. හැසිරීම වෙනස් කරගන්නවා. එතකොට අර සතාගේ එක එක ස්ටේජස් තියෙනවානේ. පොඩි කාලේ කියන්නේ සයිස් එකට අනුව කියන්න පුළුවන්, වයසට එක අනුව කියන්න පුළුවන්. ඒ ස්ටේජස් වලට ඒගොල්ලන් දෙන්න ඕන පහසුකම් වෙනස්. එතකොට අපි ටැංක් සයිස් එකේ ඉඳන් වැදගත්. ටැංක් සයිස් එක, ටැංක් එකේ කලර් එක, ඊට පස්සේ වෝටර් ක්වලිටි එක. වෝටර් ක්වලිටි ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඔය ඇමෝනියා, නයිට්‍රයිට්, නයිට්‍රේට් වගේ දේවල් පුළුවන් තරම් සීරෝ ලෙවල් එකේ තියාගන්න බලන්න. පැරාමීටර්ස් ගැන අවධානයකින් ඉන්න. එතකොට මං කියවනේ ඔය වෙස්ටර්න් කලිමන්තන් වල pH ගොඩක් අඩුයි කියලා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ ඊට කිට්ටු ගානකට යන්න. දැන් මෙහෙමයි අපි ඇත්තරම දැන් කලිමන්තන් ලේක් එකේ නැත් කලිමන්තන් පැත්තේ තියෙන ලේක් එකක වතුර පැරාමීටර් එක චෙක් කරලා ඒ පැරාමීටර් එක මැච් කරලා තේරුමක් නැහැ. දැන් මේ සත්තු හැදිලා තියෙන ෆාම් එකනේ. අපි බලන්න ඕනේ ෆාම් එකේ ඒ සත්තු තියලා තියෙන්නේ මොන පැරාමීටර්ස් යටද කියලා. අපිට ඒ ইনফরমේෂන් දෙන්න පුළුවන්. එතකොට ඒ පැරාමීටර්ස් ටික අපිට දෙන්න පුළුවන්. එතකොට මේ පැරාමීටර් එක කොයි පැරාමීටර් එකේද තියාගන්න ඕනේ කියන එක අපි වැදගත්. මේ පැරාමීටර් එක හරියට තියාගත්තොත් ඒ සතාට බෙනිෆිට් එකක් එනවා. කලර්ස් එහෙම ඉම්ප්‍රූව් වෙනවා. එතකොට pH කියන එක වැදගත්. ඒ වගේ වෝටර් පැරාමීටර්ස් හරියට මේන්ටේන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට දෙන පෝෂණය. දැන් අපි එකම කෑම එකක් හැමදාම දුන්නොත්ද අපි එකම කෑම එකක් හැමදාම කෑවොත් මොකද වෙන්නේ? නේ? බැලන්ස් නැහැ. පෝෂක පදාර්ථ ටික හරියට බැලන්ස් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ෆීඩ් කරන්න ඕනේවත් වෙනස්. විවිධ දේවල් හොඳ ඩයට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කාරණා කීපයක් තියෙනවා. අර මම කිව්වා වගේ ටැංක් සයිස් එක, වෝටර් පැරාමීටර්ස්, ඊට පස්සේ ෆීඩ් කරන්න ඕන එක. ඊළඟ වැදගත්ම දෙයක් තමයි ලයිටින්. අරවානගේ ඒ කියන්නේ
ලයිට්ස් විවිධ වයස්වලදි පාවිච්චි කරන්න ඕන ලයිට්ස් වෙනස් අර ග්‍රූම් කරනවා කියලා අපි කියන්නේ සත්තු. එතකොට අර ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන කන්ඩිෂන් එක ක්වලිටි එක රෙඩ් එක ඩිවලොප් කරන්න නම් අපි ලයිටින් දෙන්න ඕනේ කොහොමද? දැන් ඇත්තටම ඔය ටෑන් කරනවා කියන්නේ UV ලයිට් එකක් දෙන්න. දැන් අපේ රටට වෙන රටවල් වලින් සුද්ද ඇවිල්ලා මෙහෙ ටෑන් වෙලා යනවා කියන්නේ මේ සන් ලයිට් එකේ තියෙන UV රේස් එකටනේ අපි ඩාක් වෙන්නේ. එතකොට කෙලින්ම ටැනින් කියන්නේ UV ලයිට් එක. එතකොට UV ලයිට් එකේ කැටගරිස් දෙකක් තියෙනවා UVA UVB කියලා. UVA කියන්නේ soft tanning එකක්. UVB කියන්නේ ටිකක් hard tanning එකක්. එතකොට ඕවලා මිශ්‍රණයක් හරි විදිහට ලයිටින් එහෙම තියන්න ඕනේ. දැන් අපි නිකන් කඩෙන් ලයිට් එකක් අරන් ඇවිල්ලා ටැනින් ලයිට් කියලා ගැහුවට සමහර වෙලාවට ඒ ටැනින් ලයිට් එකේ UVA UVB නැත්තම් අපි අවශ්‍ය කරන දේ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි මේ වැඩ කරන ෆාම්ස් එක්ක එක්ස්පර්ට්ස්ලත් එක්ක අපි ඇත්තටම ඔය ইনফরমේෂන් ටික කෙනෙකුට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොඩි පොඩි මැනුවල් එකක් කියලා අපි කියලා හිතමු. එතකොට ඔව් ඒ කියන්නේ මේ ටික ෆලෝ කරොත් ඔයාට මේ සත්වයා හරියටම ග්‍රූම් කරගන්න තියෙන chance එක වැඩි කියන එක මට කියන්න බෑ මේක 100%ක් එහෙම වෙයි කියලා. නමුත් අපි ප්‍රොසීඩි එකක් මැනුවල් එකක් විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා. අදහසකින් ඉන්න පුළුවන් ඒක. පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩාක් දේවල් අපි බලන්නේ එක්ක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලනවා සමාල්ලට නැත්තම් මාළුවෙක් කලින් හදපු කෙනෙක්ගෙන් අහලා කරනවා. ඊට වැඩිය ගොඩාක් සාර්ථකයිනේ අපි මාළුව ගන්න ෆාම් එකෙන්. දැන් ඒගොල්ලෝ සෙන්ටිමීටර් 15 මාළුවෙක් අඩි දෙකකට ලොකු කරලා අපිට වීඩියෝ එකක් කියනවා නම් මෙන්න මගේ ෆාම් එකේ මාළුවා කියලා. ඒ දේම ලංකාවේ අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රොසීඩියර් එක ෆලෝ කරොත්. තියෙන නිසා අපි පොඩි මැනුවල් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔය ෆලෝ අප් කරන්න. ෆලෝ කරන්න මේ විදියට කරන්න කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා අපින් ඔය සර්ටිෆිකේට් එකත් එක්ක ලබා දෙන්න. ඉතින් මම හිතන ඔයාලට හොඳ දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් චාමරාට ගොඩක් ස්තුතියි මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු Urban Sphinx ආයතනයේට. මාවල් ටික ආවම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ නේදයි? ඔව් අපි අවස්ථාව දෙන්නම් ඔයා ඇවිල්ලා බලලා මාළු ටික වීඩියෝ කරගෙන ඔයා පොඩි වැඩසටහනක් ඒ ඔස්සේ කරන්න. ඉතින් ඒක නිසා දිගටම Aqualab YouTube channel එක subscribe කරලා set වෙලා ඉන්න. අපි මාළු ටික බලන වීඩියෝ එකෙන් ඉස්සරහදී හම්බෙමු. එහෙනම් සුබ දවසක්.